Hello beautifuls. Thought ala video ekata oyalawa godak aadaren ekathu karagannawa. Anything ada video ekak mokakda kiyala oyala hemawama dannawane. Itin ada api dennage wedding anniversary ekak dawasa. Itin ada udenma api denna me last wenne pansal yanna. Itin man oyalata kalinath kiyawane api dennage wedding anniversary ekak wetila tiyenne me para satya dawasak hariyatama sanduda dawasak. Itin husband ne waadu gannat tikak amaru yata office meetings wageyak tiyenawa. Itin eka hinda mama last una ada udenma pansal yana. Dan itin welawa ude 6:45ට විතර ඇති. I think මං උදේම ලෑස්ති වෙලා ඔක්කොම ලෑස්ති කරගත්තා. මොකද husband work start කරන්න ඕනේ උදේ 8:00 වගේ වෙද්දී. I think ඒක හින්දා මං හිතුවා අද මුලින්ම පන්සල් ගිහිල්ලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කිරිපතේම හදලා අනෙක් දේවල් ටික කරනවා කියලා. ඉතින් දැන් අපි දෙන්න ගෙදර බුදු පහන තියලා ඊට පස්සේ පන්සල් යන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. Then me api denna pansalata ewith inne. Ithin ape gedara indala pansalata apita yanna loku durak naha vinadi 5k wage durak tiyenne. Ithin den udenma apu hinda ettarema kawuruthma naha pansale harima nidahas. Ithin api denna mal pooja karala hadun koru pattu karala paham pattu karala ithin budun wendala aashirwada aragena gedara aawa. Ithin me vidihata thamai ada api dennage udaya waruwa gatha wenne me vidihata pansalata සලෙන් තමයි අද උදේ වරුව ඔන්න පටන් ගත්තේ දැන් ඉතින් ගෙදර ඇවිල්ලා මම ඉක්මනටම කිරිබත් හදලා දුනු මිලේ සදාගත්ත මම ඒක මොකවත් වීඩියෝ කරේ නැහැ මොකද මට ඒක ඉක්මනටම හදාගන්න ඕන වුණා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න කිරිබත් කාලා ඉතින් මේ විදිහට අපි දෙන්නගේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරා. මොකද මේ පාර මට ඇත්තටම කේක් හදන්න කම්මැලි හිතුණා ළමයි කේක් එකක් හදන්න කේක් හදලම මේ ටිකේම ටිකක් කේක් හැදුවා ඔඩර්ස් වලටත් කේක් දෙක තුනක් හැදුවා. ඉතින් මට ඇත්තටම ගොඩක් කම්මැලි හිතුණා කේක් එකක් හදන්න. ඉතින් බලමු හවසලා කේක් එකක් එලියට ගිහිල්ලා ගන්නත් ප්ලෑන් එකක් තියෙනවා. අපි අනතන කේක් තිබුණොත් එහෙම අරගෙන කට් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. තාම හවස ප්ලෑන්ස් හරියටම නැහැ. දැන් ඉතින් කිරිවත් කාලා මේ විදිහට අපි දෙන්නගේ දවස අපි ආ දෙන්නගේ ඇනිවර්සරි එක දවසේ ඉන්න තමයි ඉතින් යන්නේ. ඉතින් මේ අදට අපි දෙන්න ඇමරිකාල අවුරුදු 3ක් වෙනවා. ඉතින් දැන් මේ 3 වෙනි අවුරුද්ද ඇනිවර්සරි එක තමයි අපි දෙන්න සෙලිබ්‍රේට් කරන්නේ. අනේ ඉතින් මම ඔයාලට ප්‍රොමිස් වුණා මේ වීඩියෝ එකේදී මගේ gift එක මොකක්ද කියලා මම පෙන්නනවා කියලා. ඉතින් මේ තියෙන මගේ gift එක gold watch එකක් තමයි මට හම්බුනේ. මේක citizen watch එකක්. ඉතින් මේක මේ විදිහට තමයි watch එක තියෙන්නේ. watch එක ගන්න යන ඒවා ඔක්කොම මම ඔයාලට last video එකේදී පෙන්නවා. ඉතින් මේ තමයි මගේ watch එක. ඉතින් ඊට අමතරව මං හස්බන්ඩ් දුගත්තේ මොකක්ද කියලත් මං ඔයාලට මගේ කලින් වීඩියෝ එකක පෙන්නවා. මං ඒ වීඩියෝ එකත් මේකට ලින්ක් කරන්නම්. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මං එයාට ටී-ෂර්ට් එකක් අරගෙන දුන්නේ. ඉතින් එයා එක ඇඳ දවසකත් මං අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරන්නම්. මම මේක තමයි එයාට දුන්නේ කියලා.
හරි දැන් ඉතින් මගේ වොච් එකක් තිබුණ විදිහටම දාලා ආයෙත් පස්සේ ඉතින් චුට්ටක් දවල් වෙලා ප්ලෑන්ස් මොකුත් නැහැ මොකද හස්බන්ඩ් වැඩ ඉතින් ආයෙ හවස් වෙලා තමයි ඔන්න අපි දෙන්න කොහේ හරි යනවා නම් යන්නේ මේ අපි දෙන්නගේ තුන්වෙනි වෙඩින් ඇනිවර්සරියක් ඉතින්ලා ගොඩක් ආදරණීය අවුරුදු තුනක් මේ විදිහට ගෙවලා ඉවර කරලා තවත් ලොකු කාලයක් මේ විදිහටම ආදරෙන් ගත කරන්න ලැබෙන්න කියලා විශේෂකකුත් එක්ක තමයි අද දවස මම පටන් ගත්තේ හරි දැන් ඉතින් ඔන්න කතාවෙන් කතාව අපි දෙන්න හවස් වෙලා පිටත් වුණා පොඩක් එළියට යනවායි කියලා ඉතින් මොකද අද චුට්ටක් අපි දෙන්නට ස්පෙෂල් දවසක්නේ ඉතින් ඒකෙ හින්දා ඩිනර් අවුට් එකක් යනවායි කියලා තමයි අපි දෙන්න ඔන්න හවස් වෙලා ආවේ දැන් ඉතින් අපි දෙන්න ඇවිත් ඉන්නේ නිගම්බ වලට ඉතින් මේ නිගම්බ බීච් එකට අපි දෙන්න ආවා ඉතින් මේ අවුරුද්දටම ඔන්න 2023 අවුරුද්දටම අපි දෙන්න බීච් ආව පළවෙනි පාර තමයි මේ මාස 6කටත් පස්සේ තමයි ළමයි මේ අවුරුද්දටම අපි දෙන්න බීච් ආවේ මට මතකයි ගිය අවුරුද්ද නම් අපි දෙන්න බීච් එකට ගියා සෑහෙන්න නමුත් ඉතින් මේ අවුරුද්දේ තිබුණ එක එක වැඩයි ටිකක් අතපසු වුණා එහෙ මෙහෙ යන්න ඉතින් ওই දේවලුත් එක්ක අපි දෙන්න ටිකක් ප්ලෑන් එකකට තමයි මේ අවුරුද්ද වැඩ කරේ ඉතින් ওই දේවලුත් එක්ක අපිට ෂොට්ටක් මිස් වුණා බීච් එකට එන්නත් හරි කොහොම හරි ඔන්න දැන් අපි දෙන්න අපේ වෙඩින් ඇනිවර්සරි එක දවසේ බීච් එකට ආවා ඉතින් දැන් අපි දෙන්න ෂොට්ටක් ඉතින් අපි දෙන්නගේ වෙලාව ස්පෙන් කරලා ඊට පස්සේ ටිකක් හවස් වුණාම අපි ඩිනර් ගන්න යන්න තැනට තමයි යන්න ප්ලෑන් එක තියෙන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව එතනටත් එකතු කරගන්න. දැන් අපි දෙන්න ඇවිත් ඉන්නේ අපේ ඩිනර් එක ගන්න. දැන් ඉතින් මට මතක විදිහට වෙලාව 7:00 කාලට වගේ විතර ඇති.
ඉතින් ඊට පස්සේ අපි ආවා බීච් එකේ චුට්ටක් චුට්ටක් නෙමෙයි අපි ගොඩක් වෙලා හිටියා බීච් එකේ ඉඳලා ඊට පස්සේ අපි ආවා අපේ ඩිනර් ගන්න තැනට. ඉතින් අද අපි දෙන්නා ආවි සී ෆුඩ් ක්ලබ් එකට ග්‍රෑන්ඩීස හොටෙල් එකේ අලගේ රෙස්ටෝරන්ට් එකේ සී ෆුඩ් ක්ලබ්. ඉතින් දැන් අද දැන් අපි දෙන්නා ඇවිල්ලා අපි අපේ කෑමත් ඕඩර් කරලා ඊට පස්සේ ඉතින් චුට්ටක් වෙලා කෑම එක එනකන් ඉතින් අපි චැට් එකක් දාගෙන එහෙම හිටියා. ඉතින් ඒ අතරේ තමයි මම මේ වීඩියෝස් ටික ඔයාලට ගත්තේ. හරිම ලස්සනයි අලගේ රෙස්ටෝරන්ට් එක. ඉතින් මට හිතුන අපරාධ මං හයා මාරටවත් විතර ආවනම් මට තව ලස්සන ෆොටෝස් ටිකයි වීඩියෝස් ටිකයි ගන්න තිබුණනේ එළිය කලවර වෙලා. දැන් ඇත්තටම මට හිතුන අපරාධ හත වෙනකන් විතර ඉඳලා ආවේ කියලා. බලමු තව පාරක් ගියොත් මං ඔයාලට එළිය ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්. හරි, දැන් ඉතින් අපි දෙන්න ඉතින් පොඩ්ඩක් ඔය චැට් එකක් එහෙම දාගෙන ඉන්නවා අපේ කැම එනකන්. නැන් ඉතින් හොඳටම බඩගින්න ඉන්නේ. ඉතින් අපි දෙන්නගේ කෑම එකත් හම්බුණා. එහෙනම් වැඩිපුර කතා කරන්න නැතුව අපි ඉක්මනට කෑම කමුනේ ළමයි. ඉතින් කෑම මෙතන හරිම රසයි. කෑම හොඳයි. එතකොට යාළගේ සර්විස් එක ගොඩක් හොඳයි. එතකොට ලොකේෂන් එක හරිම ලස්සනයි. ඉතින් හැමදේම ගොඩක් හොඳයි. ඉතින් ඔයා නිගම්බු අපිට කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ රෙස්ටෝරන්ට් එකට යන්න. ඉතින් යාළගේ සර්විස් එක මේ හැම දෙයක්ම මං කිව්වත් වගේ ගොඩක් හොඳයි. හරි, දැන් ඉතින් කෑම කාලා ඊට පස්සේ ගෙදර යන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපි දෙන්නගේ ඇනිවර්සරි එක දවස ගත වුණේ. ඉතින් අද ලොකුවට දෙයක් අපි දෙන්න මුකුත් කරේ නැහැ. නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ අපි දෙන්න අනුරාධපුරේ යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒක හින්දා මේ වීකෙන්ඩ් එකේ අපි සිම්පල් විදිහට උදේ කිරිබත් කපලා පන්සල් එහෙම ගිහිල්ලා ඊට පස්සේ හවස ඩිනර් එකකට ආවා. ඉතින් මේ හැම දෙයක්ම මම ආලත් එක මේ වීඩියෝ එකේ ෂෙයා කරගත්තා. හරි, ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.